தெரிவசாமி அந்தபூத சூத்திரே சங்கீத நிகாய ஹத்தரே புத்த ஜயந்தி திரிபிடக மாலாவே தாசேவனி பத்தே வி 43 பிட்டுவே அந்தபூத சூத்திரே මහණෙනි සියල්ල මඩනා ලදී. මහණෙනි කවර සියල්ලක් මඩනා ලදද? මහණෙනි චක්ෂුෂේ මඩනා ලදී. රූපයෝ මඩනා ලද. චක්කු විඤ්ඤාණේ මඩනා ලද. චක්කු සම්පස්සේ මඩනා ලදී. චක්කු සම්පස්සේ නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසූ හෝ යම් වේදනාය උපදීනම් හේද මඩනාලදී. කිමකින් මඩනාලද දෙයක් ජාතියෙන් ජරාවෙන් මඩනාලදී. සෝකයෙන් පරිදේවයෙන් දුක්කයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනාලදේ. කියම් ජිවා මඩනාලදී. රසයෝ මඩනාලදී. ජීවා විඤ්ඤාණ මඩනාලදී. ජීවා සම්පස්ස මඩනාලදී. ජීවා සම්පස්ස නිසා සුවෝ හෝ දුක්ඛෝ හෝ නොදුක් නොසුඛෝ හෝ යම් වේදනාවක් උපදී නම් ඒද මඩනාලදී. කිමකින් මඩනාලද දෙයක් ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනාලදී. මනස මඩනාලදී. ධර්මයෝ මඩනාලද. මනෝ විඤ්ඤාණේ මඩනාලද. මනෝ සම්පස්ස මඩනාලද. මනෝ විඤ්ඤාණේ මඩනාලද. මනෝ සම්පස්සේ නිසා සූහෝ දුක්ඛෝ නුසුක් නුසුහෝ යම් වේදනාවක් උපදී නම් ඒද මඩනාලදී. කිමකින් මඩනාලද දෙයක් ජාතියෙන් ජරායෙන් මඩනාලද. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනාලදී. දැන් අපි ටිකක් බලමු. මහණෙනි මෙසේ දක්නා සුතවත් ආර්ය ශ්‍රාවක චක්ෂුෂේ කලකිරෙයි, චක්කු විඤ්ඤාණේ කලකිරෙයි, රූපයන්හි කලකිරෙයි, චක්කු සම්පස්සේ කලකිරෙයි. චක්කු සම්පස්සේ නිසා සුවෝ දුක්ඛෝ හෝ නොදුක් නොසුඛෝ යම් වේදනාවක් උපදී නම් ඒත් කලකිරේ. මනසේද කලකිරේ, ධර්මේත් කලකිරේ, මනෝ විඥානේත් කලකිරේ, මනෝ සම්පස්සේ කලකිරේ. මනෝ සම්පස්සේ නිසා සුවෝ හෝ දුක්ඛෝ හෝ නොදුක් නොසුඛෝ යම් වේදනාවක් උපදී නම් ඒත් කලකිරේ. කලකිරෙන්නේ නොහැයි, නොයලෙන් මෙන් මිදේ. මිදුණු කල්ලි මිදුනේයි දැනීම වෙයි. ජාතිය ෂෙව්වායි බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනී. අන්ධභූත සූත්‍රය. මෙතන මනහ පැහැදිලි කිරීමක් තියෙනවා. ඇත්තටම අපි බුදුදහම ත්‍රිපිටක මාලාවේ එන අන්ධබුත සූත්‍රයේ අපි පැහැදිලි කරේ සිංහල අනුවර්තනය. නමුත් එහි බැලුවොත් සූත්‍රය දිහා අපි මොහොතක් මේ ගැන බලලා අපි ඊට පස්සේ පැහැදිලි කිරීමට යමු. සබ්බං භික්ඛවේ අන්තභූතං කිංච භික්ඛවේ සබ්බං අන්තභූතං චක්ඛුං භික්ඛවේ අන්තභූතං රූපා අන්තභූතා චක්ඛු වීනස්ස අන්තභූතං චක්ඛු සම්පස්සෝ අන්තභූතෝ යපිද යම්පිදං චක්ඛු සම්පස්ස පච්චා උපජ්ජති වේදේතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම් සුඛං වාපි තම්පියා අන්තභූතං කේන අන්තභූතං අන්තභූතං ජාතියා ජරා මරණස්ස
මරණේන සෝකේ පරිදේහි දුක්ඛේ දෝමනස්සේ උපායාසේ අන්තර්භූතාති පදාමි. දැන් මේ කොටස දිහා බැලුවොත් මහණෙනි සියල්ල මඩනාලදී කවර සියල්ලද කියලා බුදුන් වහන්සේ පෙන්වනවා. කවර සියල්ලද? චක්කු මඩනාලදී චක්කු සම්පස්සේ රූපයෝ මඩනාලදී චක්කෝසේ මඩනාලදී රූපයෝ මඩනාලදී චක්කු විඥානේ මඩනාලදී චක්කු සම්පස්සේ මඩනාලදී චක්කු සම්පස්සේ නිසා සෝ දුක් නොසෝ යම් වේදනාවක් උපදී නම් හේත මඩනාලදී කිමකින් මඩනාලදීද? ජාතියෙන් ජරායෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛ දෝමනස්සේ මඩනාලදී. දැන් මේ ආයතන හයට මේ විදිහටම පෙන්නනවා. දැන් අපි ගත්තොත් මේ ඇස කියන ආයතනේ අන්ධ භූත සූත්‍රය තුළ පෙන්වන්නේ මේ සබ්බම් භික්ඛවේ අන්ධ භූත කුමකින් නම් මඩනාලද? සියල්ල මඩනාලද? කවර සියල්ලද? එතකොට පේනවා බුදුන් වහන්සේ පෙන්වන්නේ ඇත්තටම මේ වැඩ පැවැත්තුවා කියන එක මඩනාලද කිව්වේ. එතකොට ඒ අදහස නැවත මේ ජාතිය හටගන්නේ නැහැ කියන එකයි. එතකොට ඇස රූප ඇසේ විඥානය දැන ගැනීම, ඒ වගේම ඇසේ විඥානය නිසා හටගත් ස්පර්ශය, ඒ කියන්නේ මනසට ස්පර්ශ වීම, එතකොට එතනදී හටගන්නා වේදනා සංඥා, එතකොට ඒ නිසා හටගත් දැන ගැනීම, ජාතියක් බාහිරින් හමු වෙන්නේ ස්කන්ධය නිසායි. ස්කන්ධාන පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ජාති. මේ කතාවෙන් හොඳට පැහැදිලි වෙනවා අසත් රූපයත් ඇසේ විඤ්ඤාණයත් ඒ නිසා හටගත් ස්පර්ශයත් ඒ නිසා හටගත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර සියල්ලම මඩනාලද කියනකොට කුමකින් මඩනාලද කිව්වොත් දැන් ජාතිය කිමකින් මඩනාලද කිව්වොත් ජාතියෙන් ජරා මරණයෙන්. ତොර ජාතියක් කියන්නේ බාහිර පොත හමු වීම ජාතිය. පොත හමු වුණොත් එතන භවයත් ඒකමයි. එතකොට පොත හමු නොවීම නිසායි එතකොට ජරා මරණ හමු වෙන්නේ නැහැ. ජාති හමු වුණ නැත්නම් උපතකුත් මරණකුත් හමු වෙන්නේ නැහැ. පොත කියන්නේ ජාතිය හමු වුණොත් තමයි එතකොට මේ කෙලෙස් වලට ඉඩ තියෙන්නේ. දැන් කෙලෙස් හටගන්න හටගත්තොත් පොත හටගත්තොත් තමයි පොතට ඇලෙන්නේ ගැටෙන්නේ තණ්හා උපදින්නේ. එතකොට තමන් හිතින් හදාගත්ත අර අසත් රූපයක් නිසා හතගත චක්කු විඤ්ඤාණිකයන් ප්‍රතිබිම්බේනේ ආලෝකයක් ගසත් නිසා ඇති වෙන සෙවණැල්ලනේ. ඒ ප්‍රතිබිම්බේනේ ස්පර්ශ වෙන්නේ මනසට. එතකොට මනස ඒකනේ අරමුණු වෙලා වේදනා සංඥා ඒ පෙරමතකයෙන් ගලපීම නිසා ඇති වෙන ඒ දැනගැනීමනේ. මෙතනදී චේතනා කරනවා කියලා ඊට පස්සේ පොත කියලා ඒ හැඩතල එනකොට අර අරමුණක් එනකොටම නිමිත්තක් එනකොටම ආයක පොත කියලා අපි සිතකින් මේ සිතක් උපදින හැටි මේ සිත පොත සිත ඊගාට බිත්ති උපදින සිත ඊගාට අපි කව මල උපදින සිත ඊගාට පුටු උපදින ඊගාට මේ විදිහට සිත් පරම්පරා සබ්දේ වුණා හැම දෙම එහෙම තමයි. හැබැයි මෙතනදී මේ උපදින එක සිතක් දිහා බැලුවොත් ඒ සිත ඇත්තටම බාහිර තියෙන එකක් නෙමෙයි. මේ පොත කියලා දෙයක් බාහිර නෑ. සම්මුති ප්‍රඥප්ති අපි හිතින් හදාගත්ත දෙයනේ. එතකොට අපි හිතේ හදාගත්ත දේ බාහිරට ගැට ගන්න උපාදාන කරගන්නවා. ස්කන්ධේ උපාදාන කරගන්නවා. එතකොට උපාදානයක් තමයි අපි උපාදාය රූපයක් තමයි ඇසුරු කරන්නේ. අපි සිතුවිල්ලක් ඇසුරු කරන්නේ. ඇත්තටම පේනව නෙමෙයි. අපි බාහිර තියෙන හතරම වූත පේන්නේ නෑනේ. අපිට පේන්නේ සිතුවිලි. අපි දකින්නේ නම් අපි හිත ඇතුලේ චිත්තේන නියති ලෝකෙක ඉන්නවා. අන්න පොත කියන දේ බාහිරෙන් හම්බුනොත් ඒකෙන් සැප දුක් වෙනවා. අනිත් ඒ හැම දෙයක්ම එහෙමයි. ඔබ බාහිරෙන් දෙයක් තිබ්බොත් විතරයි එතන දුකක් අටගන්නේ. සුඛ දුක්ඛං දුක දුක්ඛං දෙකම දුකයි. සැප දුක දෙකම දුකයි. දෙකම වේදනාව ගින්න. එහෙමනම් බාහිර ජාතියක් අටගන්නේ නැහැ. ස්කන්ධයේ මෙතනදී සත්‍ය දකින්න කෙනාට. ඒකයි විඥානයේ යථා ස්වરૂපය දකිනවා. ඒකයි මෙතන දර්ශනීය වුනේ. සත්‍ය ඥානියෝනි මේ දර්ශනේ මේ සිත හැදෙන දර්ශනේ දැනගන්න ඕනි. අන්න දස්සන පහත බ දර්ශන ඥානය ඇති කෙනාටයි මේ දේ කළ හැකි වන්නේ.
අන්න ආර්යකාන්ත සීලය, ආර්යවරු රකින්න සීලය තමයි හැම දෙයකම සත්‍ය පෙන්වීම, සත්‍ය ඥානෙ පෙන්වීම. එයයි දර්ශන ඥානෙ පෙන්වීම කියන්නේ. එයයි යථාභූත ඥානෙ කියන්නේ. යෝනිසෝ මනසිකාරේ සිහියයි නුවණයි මේකට උපකාර වෙනවා. අන්න උපාදාන ස්කන්ධයෙන් මිදින සීලය. දැන් මේක භික්ෂුවක් නෙමෙයි, ගිහියන්ටත් මේ දෙක කරන්න පුළුවන්. ගිහියන්ට මේක කරන්න කියලා මුතුම දෙයක්, මේක ලොකු දෙයක් නෑ. කාටවත් මේකේ ලොකුවට බරට ගත්ත කියලා කරන්න පුළුවන් දෙයක්වත් නෑ. ඇත්තටම තියෙන්නේ මේ මොහොතේ ඇති වෙන සිත සත්‍ය දකින්න. සත්‍ය දකින්නවා කියන්නේ ඒ සිත බාහිර නොවන බව දකින්න ඕනේ. සිතම හදාගෙන තමයි බාහිර තියෙනවා කියලා අපි හිතන්නේ. නමුත් සිතේ පොත් කියලා දෙයක් නෑ. අන්න හිතෙනොත් මිදෙනවා. විඥානයේ දැන ගැනීම සිද්ධ වෙන්නේ බාහිර නොවේ, මේ සිතින් හදාගත්ත දේ කියලා දකින්නවා. ඒක අනේ විදිහට දකින්න එක ප්‍රතිපදාව. බුද්ධ දර්ශනය තුළ තියෙන්නේ බාහිර පොත හමු නොවන තැනයි. ඒකයි දර්ශනය. ඒකයි බුද්ධ දර්ශනය. එහෙනම් බෞද්ධ දර්ශනය එයයි. එහෙනම් බෞද්ධෙක් වෙන්නේ අන්නේ බාහිර ඇත්ත කරගත්ත කෙනා නෙමෙයි. එහෙනම් මේ හැම කෙනෙක්ටම මේක කරන්න පුළුවන්. බාහිරින් එතකොට ගහ ගන්න මරා ගන්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. හැම දෙයක්ම තමන්ගේ හිතේ උපදින්. එතනත් කෙනෙක් නැති වෙන තැන තමයි ඇත්තටම බුදුන් දැක නිවන් දකිනවා කියන්නේ. අන්න බුදු සිත දකිනවා. අන්න බාහිරත් නැහැ, සිතත් නැහැ. ඒ සිත පනවන්න බෑ කොහෙටවත්. අන්න අවිඥාණ යනි දස්සන වෙනවා. අපපටිත විඥාණය පතිත වෙන්නේ නැහැ කොහෙවත්. අන්න විඥාණයට තැන නැති වෙලා අනිමිත්ත වෙනවා. බාහිර පොත කියන නිමිත්ත හම්බ වෙන්නේ නැහැ. අන්න නිවන් දකින කෙනාගේ ප්‍රතිපදාව එයයි. මේක හරිම ලොකු දෙයක් නෙමෙයි. නමුත් සමාජයට ඉස්මතු වෙලා නැහැ. හැම කෙනෙක්ට කරන්න පුළුවන්. ඇත්තටම අපි මේවා කරේ අපේ එදිනෙදා කටයුතු සමග. අපි මේ සිත දකින්න පුරුදු වුණේ, ප්‍රතිපදාවේ පිහිටියේ. අපි දැක්කා මේ බුදුන් වහන්සේ පෙන්වන්නේ සාන්දිටික අකාලික ධර්මයක් කියලා. අපි ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැක්කා. ඒ නිසාම අපි හැම මොහොතෙම කුසල සිතක් තිබුණා. අන්න අපි පින් කරා, අපි දාන දුන්නා. හැබැයි අපි කුසල සිතක පිහිටලා අපි නියත සම්බෝධි පරායන කටයුතු කරා. ඒ නිසාම අපිට මේ ධර්මය ප්‍රත්‍යක්ෂ වුණා. ඇත්තටම මේක නිර්මල ධර්මයක්. මේක මුකුත් විද්‍යා මායම් මුකුත් නැහැ. මේ සිතේ සත්‍ය දකින්නේ, සිත හැදෙන හැටි දකින්නේ. මේ සිතේ පෙර සංඥා තමයි නව සංඥා අභිසංකරණයක් ඇති කරන්නේ. ඇත්තටම සංඥා නිරෝධයකට යනවා. ඇත්තම කිව්වොත් එහෙම තමයි. සියලු රහතන් වහන්සේලා මේ සියල්ලගෙම මිදිලා සංඥා වේදේති නිරෝධ සමාපත්තිය සමවදිනවා කියන්නේ. නුවණින් දකින්න ඕනි පුංචි කාරණාවක් විදිහට අපි මේ ගොඩාක් බර කළා ඔබට ඉදිරිපත් කරන්නේ. ඒකට හේතුව මේ ධර්මය හරිම සරලයි. ඉතින් සරලභාවය වුණත් ඒක දකින්න අමාරු වෙන්නේ අපේ හිත වැහිලා තියෙන දෘෂ්ටි ගොඩකින්. අපි සිතේ සත්‍ය දකින්න කෙනාට හරි සරලව මේක පැහැදිලි කරන්න හැකියාවක් තියෙනවා. අතරම රාහුල වගේ අවුරුදු 7ක ඔබ දන්නවා, ඒ අවුරුදු 7ක කෙනෙකුට උනත් මේක තේරුම් කරන්න පුළුවන්. ඒ වගේම සුනිත සෝපාක වගේ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට මේ ධර්මය පැහැදිලි කරන්න පුළුවන්. අතරම මේ මගඵලලාභී ඒ අවුරුදු 7ේදීම මේ සත්‍ය අවබෝධ කරනවා. ඒ මුකුත් දන්නේ නැති උනාට අතරම මේකට තමන්ගේ ජීවිත අවබෝධයේ යම් මට්ටමකට දැනෙනවා නම් තමන්ට මේ සත්‍ය නිදහස් මනසකින් අල්ලන්න පුළුවන් නම් අනේ සත්‍ය ඔබට දැනෙනවා. අනේ කෙන සිතින් මිදෙනවා. සිතින් මිදෙන තැනයි නිවන තියෙන්නේ. ඒ සිතින් ගින්න මිදෙන කෙනා තරහ තිරමක් නැහැ, නිවන් දකිනවාමයි. එතනට සිත පිහිටවලා මේ සත්‍ය දකින්න ඕනි. ඉතින් අපි අවසාන වශයෙන් මේ තිබුණු වාක්‍ය ධර්මයේ සඳහන් වන ආකාරයට අපි බැලුවොත් එවං පස්සම් භික්කවේ සතවා අරිය සාවකෝ චක්කු සම්පස්සේ නිබ්බන්ති රූපේසි නිබ්බන්ති චක්කු විඤ්ඤාණේ නිබ්බන්ති චක්කු සම්පස්සේ නිබ්බන්ති යම්පිදම් චක්කු සම්පස්ස පච්චා උපජ්ජති වේදේ තං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තස්මින්පි නිබ්බිදාන්ති මනසම්පේ නිබ්බිදාන්ති ධම්මේ ධම්මං
නිබ්බිදන්ති, මනෝ විඤ්ඤාණේ පි නිබ්බිදන්ති, මනෝ සම්පස්සප්පි නිබ්බිදන්ති, යම්පිදම් මනස සම්පච්ච පච්චා උප්පාජ්ජති වේදේ තං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා, තම්පිදම් නිබ්බිදන්ති නිබ්බිදම් විරාජන්ති විරාගානි විමුක්ඛති විමුක්ඛං ස්මින් විමුක්ඛ මිති ඥානං හෝති, කීනා ජාති උසිතං බ්‍රහ්මචරයං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පච පජානාතිති. ඉතින් මෙන්න මේ මිදෙන කෙනා මඩලා කියන්නේ මැඩපැවැත් වූ කෙනා, ජාතිය ශය කළ කෙනා, ජරා මරණ ශෝක පරිදේව සියල්ලම මැඩලූ කෙනා. අන්න ඒ කෙනා තමයි සියල්ලෙන් මිදෙන්නේ. නොයල්මට යනවා, අනිබ්බිදාවට යනවා, විරාගයට යනවා, නිරෝධයට යනවා. ඉතින් ඒ සියල්ලෙන් මිදෙන ගමන සිතේම ගමනක්. ඔබට කළ හැක්කේ සිතට සත්‍ය පෙන්වීම පමණි. මේ මාර්ගයේ යන කෙනාට සිත සත්‍ය දකින විට හැම දෙයකින්ම මිදි මිදි යනවා. ආශ්‍රව කෙලෙස් ඡේවිගෙන යනවා. බාහිරත් මිදුණු තැන සිතත් මිදුණු තැන අනාගාමී භූමියේ හමු වෙනවා. නැවත උප්පත්තියට හේතු නැ සිතේ සත්‍ය දකින ඒ ආර්යයන් වහන්සේලා නාම රූප දෙකෙන් මිදුණු, ඒ සිතින් මිදුණු පුජ්‍යලය නැති වෙන තැන ස්වභාවයම සබහා දහමම ස්වභාවයම දකින, ඒ ස්වභාවයක් පමණක් මේ තියෙන බව දකින, අන්නේ චිත්ත නියාමයේ දකින අය සිතින් මිදෙනවා, සියල්ලෙන් මිදෙනවා. මම මගේ කියලා අල්ලන දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ තමයි මේ සෝහමසේ මේ සත්තා කියලා අල්ල ගැනීම උපාදානයේ නිසයි සිද්ධ වෙන්නේ. ඒ සියල්ල අත්හැරෙන තැන ඒ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. අන්නේ ආර්ය මුනිවරු නොයල්මට යනවා, මිදීමට එනවා. මිදුණු කල්ලි මිදුණේයි දැනීම වෙනවා. ජාතිශය වූවා බඹසර රස නිම කරන ලදී, කටයුතු කරන ලදී මේ බැව් නැවත කරන්නට දෙයක් නැති බව දැනගනි. ඉතින් ඇත්තට මේ වාක්‍ය හරිම ඔබට නිතරම අහන ලැබෙන වාක්‍යයක්. නිබ්බිදන්ති විරාජන්ති විරාගන්ති විමුච්ඡන්ති විමුච්ඡස්මින් විමුත්ත මිති ඥානං හෝති, කීනා ජාති උසිතං බ්‍රහ්මචරයං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති. එහෙමනම් මේ සිතෙන් ජාතිය ෂය වෙන හැටි දකින ඒ අන්ධභූත සූත්‍රයේ ඔබත් හොඳින් දකින්න, ධර්මයේ තුල තියෙන ධර්මයේ දකින්න. තෙරුවන් සරණයි. සියලු සිතින් මිදෙන තැන, සිතින් මිදෙන තැන, දුකින් මිදෙන තැන, නිවන් දකින තැන. අන්න හඳුනා ගන්න නිවැරදි දිසානතිය නිස්සරණ මගයි.